අපි මේ අවුරුද්දේ සැලසුම් කරලා තියෙනවා 24 අයවැය ලේඛන යනුව රුපියල් බිලියන 232ක් අපි හොයන්න ඕනේ. ඒතර මේ වෙනකොට, ඒ කියන්නේ ජූලි මාසේ 31 වෙනකොට අපි බිලියන 122කින් හොයලා තියෙනවා. තව ඉදිරියට බිලියන 110ක් අපි හොයන්න ඕනේ. සාමාන්‍ය රාජකාරිය තමයි දෙපාර්තමේන්තුවේ අපි නිෂ්පාදනාගාර ආශ්‍රිතව බදු පනවලා තියෙනවා. මත්පැන් නිෂ්පාදනය මත බදු අය කරගන්න. ඒක අපේ ප්‍රමුඛතම රාජකාරිය. ඊට අමතරව අපිට ආදායම් ලැබෙන තව මාර්ග කීපයක් තියෙනවා. එයින් දෙවෙනි තැනට තියෙන්නේ බලපත්‍ර නිකුත් කිරීම හරහා අපි ලබා ගන්න ආදායම්. එතකොට බලපත්‍ර නිකුත් කිරීම මගින් මේ අවුරුද්දේ අපි සැලසුම් කරලා තියෙනවා මිලියන 2000ක් සොයා ගන්න. එතකොට මේ වෙනකොටත් අපි මිලියන 1500කට වැඩි ප්‍රමාණයක් අපි හොයලා තියෙනවා. දළ වශයෙන් 1750ක් විතර අපිට ඉදිරි මාසවලත් අපිට මේ ආදායම් හොයලා දෙන්න ඕනේ. මොකද නැත්තම් අපි රාජ්‍ය වියදම කරන්න අපි අවශ්‍ය ආදායම් ලබලා දුන්නේ නැති වුණොත් ලොකු අර්බුදයකට රට ගමන් කරනවා. එතකොට අර නිෂ්පාදනාගාරවලට බදු පනවනවා වගේම මම කිව්වා බලපත්‍ර නිකුත් කිරීම හරහා අපි ආදායම් හොයනවා කියලා. එතකොට බලපත්‍ර වර්ග කීපයක් තියෙන. දැන් මේ අර්බුදකාරී තත්වයක් ඔබතුමාලා නිතරම අහන ප්‍රශ්නය තමයි මේ රබී 4 කියන වයින් ස්ටෝස් වලට දෙන බලපත්‍ර. එතකොට මේක අලුත් දෙයක් නෙමෙයි. සුරාවත් දෙපාර්තමේන්තුවේ වයස දැන් අවුරුදු 110කටත් වැඩි. 1913 මේ දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන මේ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම රාජකාරිය තමයි සුරාවත් බලපත්‍ර දෙන එක. ඒක කාලේ වැදගත් නෑ. සමහර කාලවල දීලා තියෙනවා, සමහර කාලවල අත්හිටවල තියෙනවා, සමහර කාලවල නවත්තලා තියෙනවා. හැබැයි වාර්තික අර්බුදයක් එක්ක ඒක දෙපාර්තමේන්තුවට දීලා තියෙන වගකීම ඉතාල වැඩි වුණා. ඒක මම උදාහරණයක් විදිහට ගත්තොත් 23 අපි අවුරුද්දේ හොයලා තියෙන්නේ රුපියල් බිලියන 179යි. හැබැයි මේ අවුරුද්දේ බිලියන 232ක් හොයන්න ඕන. ඒ කියන්නේ බිලියන 53ක් අපි හොයන්න ඕන වැඩිපුර ගිය අවුරුද්දට වැඩිය. එහෙම නැතුනොත් රට ආයෙත් අර්බුදයකට යනවා. එතකොට මේ බලපත්‍ර දීම හරහා අපි බලාපොරොත්තු වෙනවා අලුත් බලපත්‍ර දීමට රජ තීන්දුවක් ගත්තා 23 මැයි මාසේ ඉඳලා අපි මේ අලුත් බලපත්‍ර දෙනවා. මේක දේශපාලන කාල සීමාවේ නැත්නම් මම දැක්කා චෝදනා කරනවා ජනාධිපතිවරණයක් මේ ඉලක්ක කරලා දෙනවා කියලා. දැන් ජනාධිපතිවරණය 23 තිබුණේ නැහනේ, 24 මුල තිබුණෙත් නැහනේ. එතකොට මේක අපිට ප්‍රශ්නේ තිබුණේ ඒක නෙමෙයි. ආදායම් වැඩි කර ගැනීම සඳහා අපි බදු වැඩි කරාම මත්පැන් වල මිල ඉතාම සීග්‍රයෙන් වැඩි වුණා. ඒකම නීති විරෝධී මත්පැන් ඉතාම සීග්‍රයෙන් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. කසිප්පු ඉතා විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා දැන් හොයාගත්තු කාරණා අනුව රිසර්ච් අනුව තේරිලා තියෙනවා 100%, 30 දක්වා විතර කසිප්පු වෙළඳාම වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකට එක හේතුවක් තමයි රජයේ මත්පැන් නිකුත් කරන බලපත්‍ර ප්‍රමාණය ඉතාම සීමිතව තිබුණා. සමහර දිස්ත්‍රික්කවල එකම රජයේ මත්පැන් බලපත්‍රයක්වත් තිබුණ නැහැ කියලා ඔබතුමාලා ඇහුවොත් පුදුම හිතේ. සමහර තැන්වල කිලෝමීටර් 30ක් 40ක් යනකම් මේ රජයේ මත්පැන් බලපත්‍රයක් නැහැ. හැබැයි කසිප්පු ජාවාරම්කාරයෝ ඔය පැය 24ම දවස් 365ම ක්‍රියාත්මකයි. ඊළඟට තව අපිට දෙන මූණ දෙන අභියෝගයක් තමයි මේ බලපත්‍ර තියන අය හරිම විරුද්ධයි මේ අලුත් බලපත්‍ර දෙනවට. ඒගොල්ලෝ ඒකාධිකාරයක් හදාගෙන ඒගොල්ලෝ දන්න හොඳටම සමහර තැන්වල රුපියල් 40-50 වැඩියෙන් මිල අය කරලා නිකුත් කරලා තිබුණා මත්පැන් රජයේ මත්පැන්. ඉතින් ඒ නිසා ඒව සියල්ලම බලලත් රජයේ ආදායම ඊළඟට මේ ජනයා විසමද්‍රව්‍ය වලින් අපි ආරසා කරගන්න ඕන. ඊළඟට කසිප්පු වෙළඳාම ඉතාම සීග්‍රයෙන් වැඩි වෙලා තිබුණා. ඒව අයින් කරගන්න ඕන. ඊටත් වඩා බහින කාරණය තමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමත් විශාල වශයෙන් සිද්ධ වෙනවා කියලා අපි සියලු දෙනාම දන්නවා. එතකොට අපිට කරන්න පුළුවන් දෙපිච්ච කාර්යභාරය තමයි අපි පුළුවන් තරම් තියෙන සීමාවල් යටතේ දැන් 2008 තියෙන සුරාබදු නීති අනුව තමයි අපි බලපත්‍ර දෙන්නේ. දැන් අවුරුදු 15කට පස්සේ තමයි මේ අලුතෙන් බලපත්‍ර දෙන්න ක්‍රමවේදයක් හදාගත්තේ. හැබැයි අපි තවම නීතිය තියෙන 2008 සුරාබදු නීතිය තියෙන ඒ අනුව බලපත්‍ර දෙන්න ඕන සීමාව විශේෂයෙන් ඔය අභි 4 කියන බලපත්‍ර දෙන්න ඕන සීමාවන් ඒ ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ ගැසට් පත්‍රයේ අනුව තමයි අපි මේ වෙනකන් දීලා තියෙන්නේ. කිසිදු ආකාරයේ නීතියානුකූල නොවන ආකාරයෙන් අපි මත්පැන් බලපත්‍ර දීලා නැහැ. ඒකම අපි අලුත්ම ක්‍රමවේදයක් කරු ජනාධිපතිතුමා හඳුනලා දුන්නා මුදල් එතුමා විදියට. පෙර ඒක තිබුණේ 24 පෙබරවාරි පළවෙනිදෙන් පස්සේ ලබා ගන්න බලපත්‍ර සඳහා එකවර ගෙවන විශාල මුදලක් අපි අය කරනවා. සාමාන්‍යයෙන් මහනගර සභා සීමාවක අපි කෝටි 1.5ක් අය කරනවා බලපත්‍රයක් දෙන්න. නගර සභා සීමාවක නම් 1.25 ලක්ෂයක්, ප්‍රාදේශීය සභා සීමාවක නම් අපි කෝටියක බලපත්‍ර ගාස්තුවක් අය කරනවා. ඒ වගේම ආරක්ෂිත තැන්පතුවත් අපි ඉහළ නංවල තියෙනවා. වාර්ෂික බලපත්‍ර ගාස්තුවත් යම් ආකාරයකින් ඉහළ නංවල තියෙනවා. ඒ අනුව අපි බලපත්‍ර ලබා දෙනවා. දැන් පැහැදිලි වෙන්න ඕනේ සාමාන්‍ය රාජකාරි වලින් එකක් තමයි බලපත්‍ර දෙන එක සුරාවත් දෙපාර්තමේන්තුවේ.
එතකොට ඒ අනුව අපි 23 ඉඳලා මේ වෙනකොට බලපත්‍ර 95ක් අපි දීලා තියෙනවා රබි බලපත්‍ර. උපමා කට් වලට 28ක් දීලා තියෙනවා. ඊට අමතරව අපි දීලා තියෙනවා රබි 7ට කියන හෝටල් වලට 36ක් සංචාරක මණ්ඩලයේ අනුමැතිය තියෙන ඒවට. ඊට අමතරව රබි 11 කියන බලපත්‍ර 51ක් දීලා තියෙනවා. 22 ඒ කියන බලපත්‍ර 4ක් දීලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් දෛනික රාජකාරියක් අපි මේ කරන්නේ. එහෙම නැතුව දේශපාලනයක් මුල් කරගෙන හරි දේශපාලනඥයන් දෙනවා හරි එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන ඒකේ යම් වාසියක් ගන්න කියලා හරි කෙනෙක් කියනවා ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා රජයක් විදියට සුරබදු දෙපාර්තමේන්තුව විදියටත් ඒ නිසා ඒ පිළිබඳ කිසිදු සත්‍යතාවයක් නැති බව තමයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. මැතිවරණ සමයක් නිසා දේශපාලනඥයින් මේවා ලබා දෙන බව මේ වෙනකොට හයක් නිකුත් කළා කියලා නෑ හයක් නෙමෙයි අපි 95 නිකුත් කරලා තියෙනවනේ. ඒ කියන්නේ 23 ඉඳලා. ඒ කියන්නේ දේශපාලන සමය කියලා නෙමෙයි අපේ රාජකාරී දෛනික රාජකාරියක් මේ. ඉල්ලුම් පත්‍රයක් ආවහම ඒ දෙන්න පුළුවන් කෝට එකක් තියෙනවා එක එක පළාතේ. ඒ පළාතේ දෙන්න පුළුවන් කෝට එක ඇතුලේ අපි නව ගාස්තු අය කරලා ඒ බලපත්‍රය නිකුත් කරනවා. එහෙම නැතුව මේ හයක් නෙමෙයි අපි 95 නිකුත් කරලා තියෙනවා. අනිත්ක දේශපාලඥයෝ සම්බන්ධයෙන් කතා කරන එක මට අයිති රාජකාරියක් නෙමෙයි. මට ඉල්ලීම් ඇවිල්ලා නැහැ දේශපාලඥයන්ට දෙන්න කියලා. ඉතින් මම දේශපාලඥයන්ට දීලත් නැහැ.